රජය වාර්ෂිකව පෙළපොත් ලබා දීම සඳහා රුපියල් මිලියන 4000කට ආසන්න මුදලක් වෙන් කරනවා. පෙළපොත් වර්ග 419ක් මුද්‍රණය කරනවා මේ පාසල් ළමයින්ට දෙන්න. අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම තමයි මේ පෙළපොත් තුන්වෙනි පාසල් වාරයේ අවසානට පෙර ඒ දරුවන්ට පෙළපොත් ලබා දීම. පෙළපොත් ටික නිසි වේලාවට යවන්න බැරි වුණා නම් වගකීමක් ගත්ත අයට ඒකේ ක්‍රියාමාර්ග ගැනීමයි කරන්න ඕනේ. ළමයින්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් මූලික අවධානයක් යොමු කරන්න ඕනේ. විශේෂයෙන් අපි කියනවා රජයේ විගණක කාර්යාලයේ දෙපාර්තමේන්තුව 2018 වසරේ සිදුවීමට අදාළව ඔවුන් විසින් විගණක කාර්යාලයේ වාර්තාවක් කෙළි දක්වලා තියෙනවා. දැන් විගණක කාර්යාලයේ වාර්තාවේ පැහැදිලිව සඳහන් කරනවා මේ පෙළපොත් සම්බන්ධයෙන් 2019 වසරට අදාළව පෙළපොත්වල සිදුවෙච්ච වැරදි සහගත තත්ත්වයන් පිළිබඳ අලෙවෙනිම වරද තමයි කරලා තියෙන්නේ. රුපියල් මිලියන 3449.25ක වියදමක් කරලා පෙළපොත් වර්ග 419ක් මුද්‍රණය කරලා තියෙනවා. අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවේ නිසි අවසරයක් කරන්න දුන්නා මේ සමස්ත පෙළපොත් ටික මුද්‍රණය කරලා තියෙන්නේ. රුපියල් මිලියන 5.72ක් සම්පූර්ණයෙන්ම අපත ගිහිල්ල. 2018 වසරට අදාළව 2017 මුද්‍රණය කරපු පෙළපොත් සම්බන්ධයෙන් දීප්ති අඩුවීම නියමිත කොළවලම මුද්‍රණය නොකිරීම නිසා රුපියල් මිලියන 6.13ක් දඩ ගහලා. නමුත් 2019 වසරේ පෙළපොත්වල වැරදි සම්බන්ධයෙන් කිසිදු දඩ මුදලක් අය කරගෙන නැහැ. මේකයි තත්ත්වය මේ ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ. ඒතකොට මේ ඔක්කොම ජනතාවගේ බදු මුදල් මේ අවභාවිත වෙලා තියෙන. ඊටපස්සේ අධ්‍යාපන අමාත්‍යාංශ ක්‍රීවිලාජ් කාර්ය සම්මතයට දිගින් දිගටම අපේනලා දුන්නා.